බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා ආයතනයක් හැටියට අපි පහුගිය ගවස්වල වෙබ් අඩවියට සහ ඇප් එකක් මාර්ගෙන් යම් දැනුවත් කිරීම කරා. ඒ දැනුවත් කිරීම කරේ යම් කිසි අදහසක් ලබා ගන්න. නමුත් ඒ දැනුවත් කිරීම තුලින් අපිට පොලිසිය සහ විවිධ අංශවලින් දැනුවත් කරා. සමහර පිරිස් එක අවභාවිතා කරමින් ජනතාව කුපිත කිරීම සඳහා යම් යම් දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙනවා කියන එක. මොන නිසා ඒක අපි తాවකාලිකව නැවැත්වීමට තීන්දුව කරා. නමුත් අඛණ්ඩව ඉන්ධන බෙදා දීමේ කටයුත්තත් ඒක යනවා. ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ඉන්ධන පිරවුම් හල් වලට ගිහිල්ලා ටැංකි ඇරලා ටැංකි අවුස්සලා ඒ කටයුතු කරන්න යන්න එපා. අපි දන්නේ නැහැ කලබලකාරී පිරිස් මොන විදියටද හැසිරෙන්නේ කියලා. එක ගිනි කූරකින් ජීවිත ගණනාවක් විනාශයට පත් වෙන්න පුළුවන්. ඒකට නිලධාරි කණ්ඩායමක් ඉන්නවා. යම් සැකයක් තියෙනවා නම් ඒක වුන්ට සහයෝග දෙන්න. ඒ වගේම ඉන්ධන පිරවුම් අසල පෝලිම් දෙක තුනක් අපි ගහගෙන හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. එකම මට්ටමේ තියෙන පෝලිම් දෙක තුනක් මොද දෙන්න පුළුවන්කම තියෙන ඩිස්පෙන්සර් තියෙන දෙකයි නම් ඒ දෙකෙන් තමයි දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉන්ධන පෝලිම් මනසටින ජනතාව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු කිරීමේ ක්‍රියාවලියක ඇතම් සංවිධානාත්මක කණ්ඩායමක් නිරත වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. විවිධ තැන්වල ගැටුම් ඇති වෙලා තිබෙනවා. සමහර තැන්වල ඔබ කියන ආකාරයට වැරදි පාර්ශවයේ කවුද කියන එක මට නිරීක්ෂණය කරන්න බැහැ. ඒ සඳහා කටයුතු කිරීම සඳහා වෙනමම තියෙනවා. ඒ සඳහා දෙපාර්තමේන්තු තියෙනවා. ඒ සඳහා කටයුතු කරන පිරිස් ඉන්නවා. කලබලයන් ඇති කර ගැනීම කියන එක අපිට වළක්වන්න බෑ. හැබැයි සංවිධානාත්මක කණ්ඩායම් ඉන්නවා කියන එක පේනවා. කලබල කරන්නේ නැතුව පොලිමේ කොච්චර ඉන්නවද කියලා බලන්න. පැය ගණන් පොලිමේ ඉන්නවා කලබල කරන්නේ නැතුව. ඒ නිසා අපි ඉල්ලීමක් කරන්නේ මේකේ මේ අනිත් පැත්ත බලන්න. මේක අපිට මේ කවුරුවත් ඇවිල්ලා පාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරයි කියලා මේ රටට අවශ්‍ය ඩොලර ටික එන්නෙත් නැහැ. එන විදේශිකයෝ ටිකක් නවතිනවා. එන්න තියෙන මාර්ගත් අවහිර වෙනවා. අපේ රටේ ප්‍රශ්නේ තව දියුණු වෙනවා ඇරෙන්න මේක අපිට මේ විසඳගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැනට පවතින ඉන්ධන සංචිත සහ ඉදිරියේදී පැමිණීමට නියමිත ඉන්ධන නෞකා සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ඩීසල් මේ වන විට පෙරේදා ගොඩබාන ලද 40,000ක ප්‍රමාණයක් එක්ක තාම ගොඩබාමින් පවතින්නේ. එනිසා ඒ 40,000 සහ අපේ තිබුණේ සාමාන්‍යයෙන් 6,000ක් පමණ ප්‍රමාණයක්. දැන් ඊයේ 6,000ක් නිකුත් වුණාට පස්සේ 40,000ක ප්‍රමාණයක් අද උදේ වෙනකොට තියෙනවා අපේ ඩීසල් තොග හැටියට. ඊට අමතරව 600ක් දෛනිකව එකතු වෙනවා පිරිපහදුවෙන් නිෂ්පාදනයත් එක්ක. පෙට්‍රල් සංචිත ගත්තම 92 පෙට්‍රල් මෙට්‍රික් ටන් 4,000ක පමණ ප්‍රමාණයක් තියෙනවා. 95 8,300ක් පමණ තියෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රී IOC සමාගමෙන් කිව්වේ 10,000ක සංචිතයක් 92 ඔවුන් සතුව තියෙනවා කියලා. ඊට අමතරව 350ක් දෛනිකව පිරිපහදුවෙන් නිෂ්පාදනය වෙනවා. මුලින්ම නැව ඊළඟ එක එන්න බලාපොරොත්තු වෙන්නේ 23 වෙනිදා. තමයි පෙට්‍රල් නෞකාවක් අපි බලාපොරොත්තු වෙන්නේ. 24 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ඩීසල් නෞකාවක්. ඉන්පසුව ඒ ලැබෙන ඇනෝම් වල දැන් මොකද අපි ඇනෝම් ලබා දුන්නම ඇනෝම් ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ ඒ සමාගම් වල. ඒ ආයතන වල. ඒ ලැබෙන ඇනෝම් වල සාර්ථකත්වයේ මත තමයි අපි ඊළඟ ඇනෝම් ටික කරන්නේ කියලා. ඒ අතරතුර වෙනත් සමාගම් එක්ක අපි සාකච්ඡා කරනවා. අර පහුගිය කාලේ අපිට ගෙවීම් කරලා නැති වුණත් සමාගම් අපෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරනවා නම් සම්පූර්ණ මුදල ගොඩ බානකට අපිට කරනවා නම් ඒක කරන්න කියලා. ඒ අනුවත් අපි එකඟ වෙලා තිබෙනවා ඔවුන්ට ඇනෝම් කරන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේක අඛණ්ඩව පවත්වාගෙන යන්න. තුන නැවත වතාවක් ඉල්ලනවා පෙට්‍රල් සඳහා. ඉදිරි දින 3-4 පෝලිම් වල රැඳිලා ඉන්න එපා. අපි යම් කිසි ප්‍රමාණයක් නිකුත් කරනවා වෙළඳපොළට. ඒ නිකුත් කරන ප්‍රමාණය ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ පෝලිමේ රැඳිලා ඉන්න සියලු දෙනාට. ඒ නිසා තමන්ගේ කාලය වැය කරමින් ඒ කටයුත්ත ඉන්න එපා කියන එක කනගාටුවෙන් වුණත් මට ඉල්ලා සිටීමට සිද්ධ වෙනවා.